ආර්ථික විද්‍යාවේ දුගී බව ගැන කියවෙන සංකල්පයක් තමයි දුගී භවයේ විෂම චක්‍රය කියන්නේ. එතෙන්දී දුප්පත් බව ඇති වෙන්න සහ ඒක නැති කරන්න බැරි හේතුව දුප්පත් බව කියලා තමයි සරලව කිව්වොත් තියෙන්නේ. මේ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් ආබාධ භවයේ විෂම චක්‍රය බලපාලා කියලා තමයි පළවෙනි ටෙස්ට් තරගයේදී දකින්න තිබුණේ. ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි ටෙස්ට් තරගයට එන්නේ පන්දු යවන්න 3 දෙනෙක් සහ 3 ඉරියව් ක්‍රීඩකයෝ 3 දෙනෙක් එක්ක. අවසනාවකට ශ්‍රී ලංකා පළවෙනි ඉනිම අවසන් වෙද්දී අපිට තරගයේ වැඩි පන්දු ආර ප්‍රමාණයක් යවන්න වගකීම දෙන්න පුළුවන් ක්‍රීඩකෙක් විදියට හිටිය ධනංජිද සිල්වා ආබාධයට ලක් වෙනවා. අපි පන්දු යවන්නේ ප්‍රධාන පන්දු යවන්න 3 දෙනෙකුත් 3 ඉරියව් ක්‍රීඩකයෝ 2 දෙනෙකුත් එක්ක. එතනින් ප්‍රධානම වේග පන්දු යවන්නෙක් වන කසුන් රාජිත පන්දු ආර දෙකක් යවද්දී ආබාධ තත්ත්වයට පත් වෙනවා. ඔව් තමයි අපිට පන්දුව පරණ වෙද්දී වැඩ ගන්න හිටපු හොඳම වේග පන්දු යවන්නා. ඒ විදිහට පන්දු යවන්න 2 දෙනෙක් ඉනිම ආරම්භයේදීම අහිමි වෙද්දී ඉතිරි වෙන්නේ පන්දු යවන්න 4 දෙනයි. මෙතනින් දශුන් ශානක සාමාන්‍යයෙන් පළමු පෙළ තරගයකවත් පන්දු ආර 10ක් යවන ක්‍රීඩකයෙක් නෙවෙයි. වනිදු හසරංගගේ පළවෙනි තරගයේ ඔහු සීමිත පන්දු ආර තරගවල අත්දැකීම් තිබුණට පළමු පෙළ පිටියේ එක දිගට පන්දු ආර ක්‍රියාත්මක කරලා අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් නෙවෙයි වගේම එල්පීල් තරගාවලියේ හොඳට මහන්සි වුණු ක්‍රීඩකයෙක්. ලහිරු කුමාරත් දිගින් දිගටම පන්දු යවන්න යොදාගත් ක්‍රීඩකයෙක් නෙවෙයි. මේ තරගයේදී ඔහුටත් අවිවේකී පන්දු යවීමක නිරත වෙන්න තමයි සිදු වෙන්නේ. තරගයේ 3 වෙනි දවස් වෙද්දී ලහිරුත් ආබාධයකට ලක් වෙනවා. ඉතුරු වෙන්නේ පන්දු යවන්න 3 දෙනයි. පන්දු යවන්න 3 දෙනාගෙන් පන්දු යවද්දී වනිදුත් ආබාධයකට ලක් වුණත් ඔහු වේදනාව තියාගෙනම පන්දු යවලා කඩුලු 4ක් දවා ගන්න සමත් වෙනවා. මේ විදිහට ආබාධ නිසා අනෙක් ක්‍රීඩකයන්ුත් ආබාධයට ලක්ුණු විෂම චක්‍රයට මුහුණ දුන්නු ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායමේ භාග පන්දු යවන්න නැතිවීමත් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා තමයි අපිට දකින්න තියෙන්නේ. චන්දිමාල් කුසල් ජනිත් කුසල් මෙන්දිස් නිරෝෂන් දික්වැල්ල කඩුල් රකින්න විදිහට දක්ෂතා පෙන්නලා තියෙන ක්‍රීඩකයන් වීම නිසා ඔවුන්ගේ පන්දු ආර කිහිපයක් යවා ගන්න හැකියාව තියෙන්නේ කුසල් මෙන්දිස්ට විතරයි. මේ හැම ක්‍රීඩකයෙකුම දිගු විවේකීකකින් පස්සේ පළමු පෙළ සිව්දින තරඟවත් සෙල්ලම් කරන්නේ නැතුව පුහුණු තරගයක්වත් සෙල්ලම් කරන්නේ නැතුව හදිස්සියෙම දකුණු අප්‍රිකාවට ඇවිල්ලා ලංකාවේ තියෙන එංගලන්ත තරගාවලියට සෙල්ලම් කරන්න ඉන්න ප්‍රබල තුරුම්පු අහිමි කරගත් එක නම් අපරාධයක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔයාට සුබ දවසක්.